ඒ දගක් පාඩම් බලන්න දැන්ම ඩ ඩිකේෂන් යු නාලිකව සස්ට්‍රයික් කරන්න අලුතෙ චනලේ එකතුවෙන පාටම් මාලා තැන ගන්න. බෙල්පත්න කොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්ලයින් පාසල ඩුශන් ඔන්නදවේ පතිය අපි දැන් දෙදස්දාහත වියහගත ප්‍රශ්ටවත්තරේ ආකුටස. කලින් පරිච්චියද හතර අපි ගතකිරුවා අයන්න කොටස ප්‍රශ්න පහගට දැං ආකොටසත් ප්‍රශ්න පහක්තියෙනවා තැ මේ පරිච්චේදෙන් අපි පටන්ගන්නවා හයවෙනි ප්‍රශ්නීද. මුදල් බැංකු මිලමට්ටමා ආශ්‍රිත විෂයකරනුවලින් ඔබේ දැනුම පරික්ෂා කරන ප්‍රශ්නය තමයි හයවෙනි ප්‍රශ්නේදී අපිඉදිරීමේ තියෙන්නේ හිෙමින් බලමු. මතුපිට උද්දමනයසාහ මූලි ුදමන මේ උපදේශවප දන්නවන දැහය හත අට නමය ද ප්‍රශ්න දහයක් වෙනවා. ඒ දායින් අවංවශයෙන් ප්‍රශ්න දෙකක් තෝර ගන්න පුොළුවන්. අයන්න කොටසෙන් ප්‍රශ්න තුනත් තෝර ගත්තනං මෙතනින් දෙකයි. ඒ කොට සිම් ප්‍රශ් නත් තොරගන්න වනං අතනින් තෝරගෙන තීන්්ඩුව ප්‍රශ්න දෙකයි ඒ වදැන් ඔපදෙස් ඔබ තාාමුතුවෙන් දෙන්න දෙයක් නෑ අපි ප්‍රශ්ටම යමු මතුපිට උද්දමනය හෙඩලයින් ඉන්ලශ මූලික උද්දමනය ඒකට අපි කිනවා යටි දැරී තවත් වචනය. අන්ඩලන් ඉලේශ ඒ හෙඩලන් ලයින් කියන වචන දිකටත් එකත්ව හයටට හොඳ මතක්වයි මේ සංකල් පෙදිකත්තර වෙනස මේ මුොකුත්ති අපිට සාමාන්‍යින් මතුපිටිං පෙනෙන්න තියෙන මිලමට්ටම ඊලයාම ප්‍රවණතාව උද්දමනයකයන්නේ අකණ්ඩුව මික ඉහලයාම හමන පොදු මලමට්ටම වැඩි වෙන ආකාරේ මතුපිටිං පෙනන්න තියෙන තත්ත්වය නිල දර්ශක මගින් පොදුවේ සාමාන්‍යයෙන් දකින තියන්නේ මතුපිට උද්දමනය තමයි හැැයි මතපිට වර්තමානය පවතින උද්ධමනය අනුපාතය තුළ යම් සුවිශේෂී සමාජ ආර්ථිකකම්පනයන් නිසා ඒ මෑත කාලේටම ආවේනික වූ ඇතැම් සුවිශේෂකම්පනයන් හේතුවෙන් මිලෙහි වැඩිවී පවා අන්තර්ගතයි ඉවෙනි තාවකාලික මිලකම්පනයන් බැහැර කළ පසු ලැබෙනගේ තමයි මූලික උද්දමනය යට දැරරි උද්දමනය කියලා කියන්නේන් ලන්. යම් තාවකාලික මිලකම්පනයන් නිසා මේ මොහොතේ අපිට දකින්න තියන පවතින පොදුවේ දකින්න තියෙන මතුව පිටිින් බැල්ලු බැල්මට පෙනෙන උද්දමන වේගේ තුළ ඉතිනිදා සිදුවෙන විශේෂයම්ම ආහාර ද්‍රවියෝල් මිලගණන් ඉන්දන ගෑස්වැනි බල ශක්ති ප්‍රභාවයන්නේ මලගණන් ඒවායි කම්පනයන් පවා මතුපිට උද්දමනී තුළ ඇතුළත්. ඇතැම් විට ඉආහාර බලශක්තිවෙනි තාවකාලිකව සිදුවන මිල උච්චාවජනයන් සදහකාලිකෝම නොතියෙන්න්නට පුළුවන්. ඒ නිසා එවැනි තාවකාලික මිල උච්චාවජනයන් ගලපා බෑහර කළ පසු ලැබෙන අ යටින් දෙවෙන්න යටි දැරි උද්දමනය අපිකිනවා මූලික උද්දමනය හිමනං ඔන්න මං ඒ වචන දෙක ඒ සංකල්ප දෙක හිමිංසීරයි මතක් කිරීමක් විතරයි ඔය කලේ හෙඩලයින් ඉන්ලශන් අන්ඩල මූලික යටි දැරි උද්ධමනය යට දැරිකින වචලික් මටික තියාලාන්. මෙ නොබෙන්න් බලාපොරොත්තුව වෙන මට්ටමේ බලාපොත්තුවන ප්‍රමිතියේ පිරිිතුර අදල් ලකුණු සඳහා ලකුණු දෙකයි . මේ කරුණුවලට ලකුණු ලැබෙන විදිිය. මතුපිට උද්දමනයයන්. පාරිබෝයික මිරදර්ශකෙන් මනනු ලබන කිසිදු ගැලපීමකට හෝ සංශෝධනයකට යටත් නූ අය සංස්කරණය කරලනෑ එඩිට් කරලනෑ. කිසිම ගැලඹීවක් සංශෝධනයකට යටත් නො සැබෑැන පවත්නා සැබෑ මිලගණන්වල ඉහලයාම මතපෙට උද්දමනය හෙමින් සීව බල එමගින් යවු දෙල්ලද කාලයක් තුළ ආර්ථිකයේ සියලූම පාරිභෝයික බාණ්ඩහා සේවාවන්ගේ සියලුම පාරිභෝයික බා්ඩ හා සේවාවන්ගේමිල කොතරම් ප්‍රමාණයකින් ඉහල ගොස්තිබේ දැයි දැනගත හැකි හෙමිින්සේරය තවබාරක් බලන් මේ බල සියලූම පාරිභෝයික බා්ඩහා සේවාවල් ජාතික පාරිභූක මිරදර්ශයකය කැල අපි උදාරණයකට හිතමු ජාතික පාරිභෝයික මනිර්දර්ශකය තුළට අන්තර්ගානය වන වාර්ිකෝ බැනදක්වන ජනලය කන සංඛයාාලගම දෙදි පාර්ටමේන්තු. ඒ මිරදර්ශකය පෙන්වන මතුපිටින් දකින්නතියෙන උද්දමනය තමයි මතුපිට හෙඩ්ලයින් ඉන්ලේශන්. ඒ ස්තිර සහර ලෙසම සහ තාලකාලිකව සිදුවන සියල උච්චාවචන නැතුළ කිසිදු ගැලපීමක්. කිසිදු සංශෝධනයක් කිසිදු සංස්කරණයක් නෑ හැබැයි. මිල දර්ශක වලින් අනාවරණය වන දත්තේ තුළ ගැබ්බවෙලා තිබෙන තාවකාලික මිලකම්පනයන් විශේෂීෙන්ම ආහාරද්‍රවය ආරපාන බලශක්ති ප්‍රෝයන් ගෑස් විදුලිය වැනි. එවැනි තාවකාලික මලකම්පනයන් බැරකොට යටටින් දෙවෙන උද්දමනය යටි දැරි උද්ධමනය මැන් නොත් එවැනි දත්තේකට අපි කියෙනවා. මෝලික උද්ධමනය අන්ඩලයි යටදැරීන්ශර්. කිසියන් ප්‍රදේශයක ජීවන වියදම කොතරම් ප්‍රමාණයකින් ඉහෙන ගොස් තිබේ දෙයන්න. මතුපිට උද්දම නුපාතයෙන් මනු ලබේ තවමත් මතුපිර ගැෙන කියන්නේ. ජීවන වියදමය වෙනස්කම් එමගින් පිළිමිවල නිසා සාමාන්‍ය ජනතාවට එම මිනුව වඩා ප්‍රයෝජනවත්ේ නොමුත්. ්‍රතිපති ම්පාදකයන්ට වඩාත් වැදගත් වන්නේ අර තිරසාර ලෙසුම ඉහල යන කෙන් හැමදාකම තාවකාලිකෝුණන මේේ නිරන්තරේෙන්ම තිරසාර ලෙසුම සිදුවන උද්දමනේ තමයි මූලි ුද්දමනේ තමයි ප්‍රතිපත්ති සම්පාධකයන්ට අවශ්‍ය මඟ පෙන්වන්නේ එදිනදා ඔබට මට සාමාන ජනතාවට හෙඩලයින් ඉන්ෆලේෂන් මතු්‍රපිට උද්දමනින් එදිනදා ඔයාගේ මගේ අපේ ජීවන වියදම. යට වැගන්න පුළුවන්. ඒවන අවශ්‍ය ප්‍රතික්‍රියයා දක්වන්නට නියවිිත තී තීරණ ගනිදී ප්‍රතිපත්්ති සම්පාදකන්ට වැදගත් වෙන්නේ අර තාව කාලික මිලකම්පනයන් බෑර කල පසු යටින් දෙ වෙන යටතිිදරි උද්ධමනේ අන්ඩලයින් ඉන් ්‍රේෂන් අපි බලමු පිළිතුළේ තව කරනු තියෙනවා මේ ලකුුණ දෙේක ගන්න එටි කලි අන්න වෙනවා බල. ආහාර් බල ශක්තිමිල්ල. ැඩිය උ්චාවඥයන්ට පාත්‍රව වන මිලගණන් ආහාර බලශක්ති මිලවැනිී දැඩි උච්චා වචනයන්ට පාත්‍රවන මිලගණන් මතපිට උද්දම නුපාතය තුළ ඇතුළත්වන පැවින් නිරන්තරින් දැඩිව උච්චාවචරයට පාත්වන මත පිට උද්දමන යනුපාතය තුළ ඇතුළත් ආහාර සහ බලශක්ති මිල වැනි දැඩිය උච්ඡා වචනයන්ට පාත්‍ර වන කාලික මල කම්පනයන්ට ගොදරුවන මිලගනාන් මතතුෙට උද්දමනේතු ඇතුරත්තුවනු බැවින් යටිදරි උද්ධමනයේ ස්වභාවය එමගින් නිවැැදිව පිළිබිමි නොවේ මේ යටදැර කියන්නේ අඩලයින් මොලි ද්දමනය. මුල්ල අධිකාරයේ පාලනකින් තොරව සිදුවන කාලගුණ වෙනස්කා. බාහිද ලෝකී සිදුවන වෙනස්කා? බදු ප්‍රතිපත්තේ සිදුවන වෙනස්කා? මිලපාල්ලයන් සැපයුම් කම්පනවැනි! හේතු කරනකොටගෙන හටගන්නා. ආහාරහා බලශක්ති මිලගණන්වල වෙනස්කම් නිසා! මතුපිට උද්දම නනුපාතය තාවකාලික උච්චා වචනයන්ට පාත්‍රවේ තාවකාලික මිලකම්පනයන් එහි ඇතුළත් වෙනවා කියර අදසයි මෙයි කියවෙන්නේ. ලෝකේ බොහෝ රටවල! මුල්ල ප්‍රතිපත්ති සම්පාදකයන් මුල්ල ප්‍රතිපත්ති පිළිබඳ තීරණය ගනුල් ලබන්නේ නැවතහගන්න වඩ වෙදගත් යෙතුම ලෝකේ බහෝරටවල මුල්ලෙ ප්‍රතිපත්ති සම්පාදකයන් මුල්ල ප්‍රතිපත්තිී පිළිබඳ තීරණ ගණු ලබන්නේ. බොහෝරටවල මුලෙ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් අදල් ප්‍රතිපත්ති පිළිබඳ තිීරණ ගනු ලබන්නේ පාරිභෝයික මිරදර්ශකයෙන් එනම් මතුපිට උද්දමනය ගැන දක්වන මිනු මෙන් පාරිභෝයික මිරදර්ශකයෙන් තාවකාලික මිල වෙනස්කාම්, තාව කාලික මිලකම්පනයන්, ආහාර බලෂක්තිවැෙන නිගන්තරයෙන් උච්චාවචනීමන ආහාර බලෂක්ති වැනි, තාව කාලික මිලකම්පනයන් ඉවත් කළ පසු ශේෂවන උදදමනේ යටිදැරි ප්‍රවණතාවයන් අධ්‍යාවනය කරමිණී. මිනිස උද්දමන යට දැරි ප්‍රවණතා හඳුනා ගැනීම සඳහා තාවකාලික මිලවෙනස්කම් බෑහරකරමෙන් අන්න වචනේ තාවකාලික මිලවෙනස්කම් බෑරකරමින් තාවකාලික මිලවෙනස්කම් බෑරකරමින් සකසනු ලබන උද්දමන අඩුපාතය මූලික උද්දමන මූලික උද්දමනේ වශයෙන් හඳුන්න්නයි අර මතපිට උද්දමන ටයි. ූලික දමනයටයි වෙන්වන්වශයෙන් ඔබට ලකුණු පිරිනවලතිෙන්. මේ වගේ උත්තරයක් ලියන් ඔබට මතකතියෙන් ඕන මෙන්න මේ කාරණ මත පිට උද්දමනය. ඒදී නිදා අපට දකින්න ලැබන් පොදු මිලදර්ශ කොටිම් පාරිමෝයික මිලදර්ශක මගින් සාමාන්‍යයෙන් අනාවරණය වන දක්තය. ඒ පාරිමෝයික නිලදර්ශක තුළ ගැබ්වෙලාතින් තාවකාලික මිලකම්පනයන් හොඳට උදාරන්න මතක දයාගන්න. ඒ තාාව කාලික මිලකම්පනයන්ට ඇතුළත් වන්නේ ආහාරහා බලශක්ති ප්‍රවයයන් අදාල මලගණන් තමයි ර්ජාතික වශය ඒයි තාව කාලික මනින කල ෙස නිර්වචනය වෙන්නේ එමනන් මේ තාව කාලික මිලකම්පන කිය හඳුන් වන්නේ ආහාර ආහාරපාන බලශක්ති අපිකත් කඩලමු ගෑස් විදුලිවැනි බලශක්ති ප්‍රවාහයන්ගේ මිලගනන් තාවකාලික කම්පන වෙනවා වැනි තාවකාලික විිලකම්පනයන් බෑර කරනවා මතුපිට උද්දමනයෙන් එවිට අර යටින්දිවෙෙන යටිදැරී බේසික් මූලික උද්දමනේ ලැබෙන. අන්ඩලයි ඉන්ෆ්‍රේෂන් ඒ මත් කියෙනවා. ඔය අදහසෝයිත් තේමමාඔලු විතියාාගෙන අරවගේ විස්තරයක් කරුණු වශයෙන් ල යන්න ඔබට වෙන්වෙන් වශයෙන් සම්පූන් ලකුණු ගන්න අවස්ථාව ලැබෙනවා ඔබ දැක්කා ලකුණු දීලතිීන විදිහයට. එම නං අපි අමු ඊරඟ පීවරට. අදාළ ප්‍රශ්නය ෆෝමිලක් අන්දයක හිමිින් සීරවකි වලබල සමාහාර වියදමේ සංරජක අපිට හොඳන මතකයි සමාහාර වියදම ගැන අවස්ථා ගණනාවකදී. කුටුම්වංෂය පරිභෝජනය පොදු රාජ්‍ය පරිභෝජනය ආයුචචින වීදම. ශුද්ධපනයන මේ සියල්ල ඊ සමානයි සීදන අයිදනජී ශුද්ධමනැන ෙක්ස්පෝටස් එක් කියලාපි ගන්නේ. මේ සියලු සංග්‍රජක සමහාර වියදම මේ අව්‍යවතමයි ඉතින්. එවැනි සමහාර වීදම් සංග්‍රජික හඳනාගන්නේ ව පෙන්න්නටවිෙනවා. ඔබට දැම්පේෙනවා පිළිතුුරේ CIෙක්. ോල් කටු වංෂයේ පරිபෝජනය. എവමෙන් දල දේශසි හායෝජනය ්‍යපාර අහිත නංෂි යෝජන වේදම, ගම් පොදු පරිபෝජන වියදම X Mන ടෙක්ස් ോෝ ශුද්ධපനෑන අපනයි ආදෑ එකකතු ක ලාහන වදම් අඩුකර පங்கள் ෙන ුද්ධගේ මෙසිල් ඊ සමානයි සීදන අදන ජී අද කරන්න. සමාහාර වීදම් සිිතයේ සංගරචක සියල්ල සමඟ ඒ ඔන්න මන්දැංගල් කළ ෙන්න්නවා එක්ෙක් හඳුනා ගන්න න්න හඳුනගත්ත ඒක බ හඳුනාගෙන මොකද කරන්නක ඒ සමහාර වීදම ඉහලයාමක් නිසා උදදමනයක් කටගත්ත හැක කිසේ දයන්න ප්‍රස්ති සාර් සටානක් ආශරයෙන් පැදිලි කරන්න සිද්ධාන්ද කොටස් උගන්න අද්දී කොච්චරන රූප සටම්මන්දර්යාල උස්සි අර්ගෙනවාට පෙන්න්න ඇද මේේ කියෙන. කොයි තරම්ම සජීවීලසික ඇඳල පෙන්න්නට ඇද මදකද ඒ කරුණු සයාල දැන්ක ට උරගා බල නවස්ථාව හොඳයි. අපි බල්ම මේ පිළිතුරට පසුබිවක්හදාගයි. සමාහාර වියදන්න. සමානයි සීධාන අයිධන්න චීධන එනෙක්ස්. කුටුම් වංෂයේ පරිභෝජන වීදම. ව්‍යාපාරාත නංක්සේ ආෝජින වීදම රජයේ පරිබෝජන වේදම ශුද්ධ අපනයින මේ සියල්ල වැඩවීම තුළින්. සමාහාර වීදමී වැඩිවීමක් ඇතිවෙනවා. සමාරවීදමී වැඩිවීම කියන්නේ සමස්ත ඉල්ලොම වැඩිවීම ඇග්‍රේඩ්ිමාන් සමාහාර ඉල්ලුම වැඩිවීම තමයි සමාහාර විීදම වැඩවිෙනවා කියන්නේ. කුටුම් භංෂයේ පරිභෝජන වීදම වැඩවිෙනවා කියන්නේ. ඉල්ලුම වැඩිවීම රජී පරිබෝජන වීදම වැඩවිෙනවා කියන්නේ. ඉල්ලම වැඩවීම දැල්ල දේශීය ආයුජන වැඩවෙනවා කියන්නේ. ඉල්ලුම වැඩවීම ශුද්දපනැහන වැඩවිෙනවා කියන්නේ. ඉල්ලුම වැඩවීම මෙහමනං මෙස් සමහාර වීදමී වැඩිවීම ඔස්සේ. ප්‍රස්ථාරයක් අන්නන්න කිව්වාම. අපට මෙන්නවාගේ විකල්ප රූප සටන් කීපයක්තිෙනො අපි එයින් එකක් ඉස්සලැඳල බලනෝ. මේ රිචුවම ඉල්ලුමෙන් ඇදුන්නු උද්ධමනයකට යේතුවෙනවා. සමහාර ඉල්ලුම වැඩවීමක් කියන්නේ නීත වශයෙන්ම සමස්ත ඉල්ලුම සමර විදම් වැඩවීමක් කියන නිශ්චිත වශයෙන්ම සමස්ත ඉල්ලුම වැඩිවීමක්. සමහර ඉල්ලුම් වක්්‍රේ දකුුණට විතෙන්නේීම. දැන දී තED1ඇමා ඔබ දන්නවා සමහාර සැපයුම ඊට වඩා වෙනස් අපට මේක අකණ්ඩුවම ඒරණ සර්රේකාවක් පෙන්නන්න පුළුවන් නමුත් ඔබට මතකයි සමහර සැපයුමත් තරා සීමාවක් දක්වා හිලගොස් ඉන් පසු ස්ථාවර අගේකට පත්ව න අස්ථායි පි කතා කරපි එවැනි තත්ත්වයක් ගම්මු සමහාර සැපියුම එක් තර අවස්ථාවකට පස්සේ තවදුරටත් වැඩි කරන්න බෑ ඒ ස්ථාවර මට්ටමක පවතිනවාවෙන්න මේ විදිහට හොඳින් මතකතියාග මතක් කරගල් කරුණු පැදිලිෝ කියර දෙන්න ඒමන මෙන්න සමස්ථ සැපයුම එක්තරා සීමාවකින් පසු තවදුරටත් ඉර නොවැෑන තත්වයම පත්වෙනවා. දැංමකක්දමී සල්රරූප සටානින් පෙන්නනදී. විටික මිල මට්ටම මෙතැන තිබුණා. සමර සැපයුම සමගකමේෙන් සමාර වියදම් සංග්‍රච්චකයෙන් වැඩවීම නිසා සවාහාර ඉල්ලුම වැඩිවෙලා. මෙන්න ඉල්ලුමෙන් ඇදනු උද්දමනයක් නිර්මාණය වෙනවා මිලපෙරට වඩා වැඩිවෙනවා සමහර වියදම තවතවත් වැඩිවෙන්න වැඩිවෙන්න. සමහර ඉල්ලුම් වක්්‍රිය දකුණට විතැන් වෙන්න වෙන්න පොදු මිලමටම හිළයනවාඒය දිිමාන්් පුුල් ඉන්ෆලිෂන් ඉල්ලුමෙන් ඇඳුනු ද්දමනේ ප්‍රතිවිපාකයා. ඔය අවබෝධී තියාග ඔයයා මේ වචනටික හැසර වුවන. ඒ සම්පූල් ලකුණ ්‍රමාණි ලැබෙනවා මෙන්නලකුණ දීතින පදි. සමාහාර වීදම් සංග්‍රච්චක හදුනාගන්න හඳුනාගත්ල. සමාර වේදමේ ඒලයාමක් නිසා උද්දමනයක් කඩගතහැකේ කිසිේ දෙ යන්න ප්‍රස්ථාර් සටාන ඇසුරින් පැදිලි කරන්න වග උත්තර ලියන්න මේේම සමාර්වේදමින් සසාරචක කියන්නේ පරිබෝජින වීදම කුතුම් භංෂ, ආයෝජින වීදම ්‍යාපාර තනංශෂේ ආ්ඩ මිරදී ගැනීම ොදුරජී පරිබෝජ්නය. විදිලියුවම හොදර ැති ශුද්ධපනෑයන බලන්න ලකුණු දෙගක්ත් බෝනස් ලකුණු කියලමං ගෝඩට කියන්නේ ප්‍රශ්නය තෝරගත්තත් ලකුණු ලැබෙනවා ඉබීම ඉස්තරම් සරලයි පාසුයි පැහැදිලි උත්තරේ සීරසියක් නිවැරදිව නිරායාසිංහලාගරෙනවා. ආර්ථික සමාර වීදම් හිලයන විට සමාහර වීදම් ඉහිලයන විට මෙන්න රාසිරි දරව වෙනවා සමහාර ඉල්ලුම වැඩිවේ සමහර ඉල්ලුම වක්ක්‍රය දකුන්ට විතැන්වේ. සමාහාර සැප යුම නොවේ නස්ව තිබිය. දී සමාහාර ඉල්ලුම වැඩිවන විට. ඉල්ලුමෙන් ඇදුුණන උද්දමනේ සක්‍රීියවේ. ඉල්ලුමෙන් ඇඳුණන උද්දමනය. ඉල්ලුමෙන් ඇඳන ද්දමනය. මෙම තත්ත්වේ රූප සටහනේ මැනෙවින් පෙන්නුම් කිරේ. මම රූප සටහනුට ඇදලා පෙන්නුම් කල් අවස්සානයි මතකයි නේද? අඳපු රඋප සටහන හොඳයි බලමු තියෙන්නේ ලඟම වෙන්න මෙතන ඉන්නවා දැ මෙතන ඉහාට සමාහරසය වෙනස්වෙන් නෑකන අදහස තමයි මං මේ දීලතියෙන්. පැහැදිලි හිට වඩා ඒකට කාලේ අවශ්‍ය නැහැමි ඩඟු කරන්න අපි හමු ඉදිරියට මෙතන මං මේ ඒ ප්‍රස්ථාරය අඳින් අවශදගන්ඩට මේ ලකු ප්‍රමාණ දෙන්න තිබුණේ ප්‍රස්ථාරය ඇඳලා සම්පූර්ණයවාට ගණ්ඩතිවුණා ලකුණු දායා. බලන්නේකට තියෙන. වැදගත්කම. කොයි තරම් බරක්තියෙන ප්‍රශ්නයද ලකුණු ගණ්ඩ ඇද්දී. බිලමට්ටම් නිමැවුම් සමහාර සැපියූ පවාටක මේ විදිී නන්දිනික වඩා ලිස්සි නැවතත් මේ ලකුණ පානදය බලපවාම සව පරක්ක බැලුවට වාට වැැඩිවෙන්නේ අ සමහාර සැපිය මික්තර අවස්ථාවකින් පස්සේ වෙනස් වෙන් නැති බව දන්නා බව හගවන්න ඇ අප මෙහමත්වාදන්න පුළුවන් ලා ඉන්න ගල්ලගන එතෙන්ට ගන්න පුළුවන් ඉල්ලුවක්ට සමහර ඉල්ලූ පලව ්‍රී වශෙන් අර සමහාර වීදම වැඩිවෙන්න වැඩිවෙන්න සමහාර ඉල්ලුම වැඩිවෙනවා සමර ඉල්ලුම වැඩිවෙවෙන් සමහාර ඉල්ලුම වක්ක්‍රය දකුණට විතැන්වෙමින් ඔන්න ඉල්ලුමෙන් ඇදනු උද්දමනය නිර්මාණය වෙනවා පරමවස්ථාවමිල මෙන්න දෙවිනි අවස්ථාව මෙන්න තුංවනවස්ථාව අන්න මිලමට්ටම හිලෑනවා ඉල්ලුමෙන් ඇදන උද්දමනය ල් ඉල්මඟ දුරුද්ධමනේ සමහර සැපිවක් ඒ එස් වශයෙන් දක්වා ඇත සමාර ඉල්ලුම A1න් සිට 2 මංඩ ත්‍රීත්් ගත්තා මෙන්න මෙතන ABCී තියෙන්නේ එ බලන් හර නොදයිADන් ත්‍රයාාදිී වශයෙන් මං තවත් පිවරක් වැඩිපුරත්තරන්තිෙන්නේ. එතකොට ආදායම් මටම2 දක්වායි නාදාෑයමටමයි ට දක්වාත්. මටම ප ටූ දක්වාත් ඉහල නගී ආදැ වැඩවෙනවා එල් වැඩ හොන්න ඉලඟ පියවරටාව බොහොම ආසකරන ගණනයකිරී වක්තියන්නේ නිශ්චිතවම ලකුණ ප්‍රමාණ නිිට්ටාවට ප ගන්න පුළුවන් ප්‍රශ්ිට අතිබ ගවා. වානජ බැංකක ශේෂ්ෂපත්‍රයක් වගකී වත්කාව පගකී එකක්ලක් කසූදාහයි මිියනවලින් පෙන්නන්නේ වත්කම් එකල කසුදායි බලර නිකතු කරල හරිර තීරවනේද ඔව ක්ෂයයි හතළ ගතලයි එකඇසවායි නොදැ නමුකුත් නෑ තැන් පතු එක් ලක්ෂ සූදාහක් වාකීමක් නිර්මාණය වෙද්දී එයින් ලක්ෂයක් සංචිත වශයෙන් රදවා ගනිද්දී බැඳුම් කරවල දා ආයෝචනය කරන්දී තවත් තියනවා සංචිත අධි සංචිත තවත් නියචන වෙනවා නය හතලිස්දාක් දැන් ගණනය කරන්න වෙනවා පිට සංචිත අධි සංචිත කොප්මන තියෙනවාදකී හදිිස්වධිපානයවත වත්කම් පැත්තකීවන් සංචිත ලක්ෂයි පවත්නා සං හණඩාගර ැඳුම් කරවල ආයෝජනයකොට තිබෙනවා හතලිස්දා දැනටමත් නය සබයලතින හතලිස්දා තැඋට සිද්ධාන්තමේ වශයෙන්පුචි පුංචි මග පින් හිමත් කරන්න පෙර දැනුවත් කිරීමක් යම් ලෙසකින් මේ පවත්නා තැන් පතු පදනම් කරගනිමින් දැනටමත් සංචිත ලක්ෂයක් රඳවාගෙන තිබෙනවා ව්‍යස්ථාපිත සංචිත අනුපාතය අනුවවෙයි අධි සංචිත තියෙනවා නම් එයමී බැංකුවට නයි වශයෙන් මුදා හැරීවී නිකුත් කිරීමේ බලය හැකියාව තියෙනවා බලමු ප්‍රශ්නයම කද්දහන් ව්‍යස්ථාාවිත සංචිත අනුපාතයේ සිර දහයනම් මෙම බැංකුවට අනාගතයේ ලබාදී හැකි අලුත් නය ප්‍රමාණය කොපමනද ටු නැවතාව අපට පුංචි ඉංගිය යවශ්‍ය වෙන්නේ ව්‍යස්ථාපිත සංචිතය කොපමනදකා පමණයි ්‍යස්ථාපිත සංචිතනුපාතය සීර දහයකිවා. ස්ටන්ඩ රිිසව ්‍රෙෂියෝ ව්‍යස්ථාිත සංජිත අනුවාාතය සීර දහයයි ඒමන. මෙන්න අවශ්‍ය සංචිතය අපි ගණනය කරමු තැන්පත් වෙක්ලක් ශසූදාහයි එයින්සිීට දායක් අවශ්‍ය කරනවා සංචිත ශුපියල් මිඩීර වලින් තම අප ප්‍රකාශ වෙන්නේ එක්ලක් ශසූදායන් සි්‍රදායක් අටදාක් අප යොග සරලහලියමු සම්පල් විදියට දැන්ටමත් පවතිනවා සංචිත ලක්ෂයා මිලියනවලින් තමයි පවත්නා සංචිතය ලක්ෂයයි මෙ. ඉහනම් මේ අවශ්‍ය ව්‍යස්ථාපිත සංචිතය පවත්වා ගතයතු සංචිතය දහට දාත්න සැබෑ සංචිතය දැනටත් පවත්නා සංචිතය රක්ෂයක් නම් ව්‍යස්ථාාවත සංචිත ඉක්මවාමී පවත්නා සැබෑ සංජිත තුළ තිබෙනවා කෝපමන අතිරික්ත සංචිත ප්‍රමාණයක්ද ගන්නේ කරන්න. ෆුපියල් මිලියන අසූ දෙදාහ අන්න අදිි සංචිත. ඕනෑම වානිච බැංකුව කට නය වශීෙන් සැපී හැක්කේ තමන් සතු අධි සංචිත නො ඉක්ම වූ ප්‍රමාණයක් පමණයි. අධි ඉක්ම වූ ප්‍රමාණයක් පමණයිගෙන්න්නේ අධි සංචිත දක්වා නැයට දි හැකි. අධි සංචිත මුළු මනින්ම නයි වශයෙන් ලබාදී හැකි අධි සංචිත ඉක්මවා නෑ දෙන්නට කිසිදු හැකියාවක් නෑ. ප්‍රශ්නිමොකක්ද අපී ඇහු. සංචිතනුපාතයේ ව්‍යස්ථාපිත සංචිත අනුපාතයඇ්‍රසෝ. සිරදහයක් නම් ස්ටැරි සෝ සිරධායක් නම්. මෙ බැංකෝඩ අනාගතයේ ලා අලුත්නය ප්‍රමාණී කොබ්බනද මංගණනය කළ හැදුවක් පෙන්වා ගහර තවත් බූම පැහැදිලුව ඔන්න මුද්‍රිත විදියට ප්‍රකාශ කර ලත්තිනවා බලමුෝ. බැංකුව උපරිමෝශයෙන් ලබාදිය හැකි. අලුත් නෑ ප්‍රමාණී හඳා පවතින්නේ. බැංකුව සත්තු අධි සංචිත ප්‍රමාණය මතයි. ම නිිසාද අදිි සංචිත නොයික්ම වූ නෑප්‍රමාණයක් පමණයි ලබාදී හැක්කේ අධි සංජිත ඉක්මවා සතයක් වව නැතිින්ද බෑ ඒමනං තවදුරොටත් උපරිින් වශයෙන් ලබාදියක නයි ප්‍රමාණි ඳා පවතින්නේ බැංකුව සතු අධි සංජිත ප්‍රමාණී මතයි. අධි සංජිතයේ ප්‍රමාණයට සමානු අලුතින් නලබාදී හැකි පවත්නා සංජිත ලක්ෂයයි. අවශ්‍ය සංජිතය ප්‍රමාණෙක් ලක්ෂ අසූදායෙන් සී්‍රදායක් ද අටදායි එමනං අධිශංජිත ප්‍රමාණය වන්නේ මං ගන්නේය කළ පෙන්නට ලක්ෂයෙන් අසූදා අඩු කරා අසූදායි ඔන්නය විදිීර පිළිතුර පැහැදිලවලි ගොත්තමයි මේ ලහුණු දෙක ගන්න පුළුවන් ව. බම පාසුවෙන් ස්කෝ කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක මංවායාට එක හදල පෙන්වා ඊට මොහොතකට කලින් මෙන්න මෙතන. ඒ විදිහට. ට්‍රචුවර රිසව රේශියෝ ්‍යස්ථාපිත සංචිතය සසි්‍රදායයි අවශ්‍ය කරන්නේ නං ලක්ෂය සරදායක් දහරදා පවතිනෝ අලක්ෂයක් අතරික්තයි අසු දෙද එබැවින් නයි වශය ලබාදැකි උපරිමය අසු දෙදා. එදැ මේ ශේෂපත්‍රීමට මතක මට කලිනුත් නෑ හතලිස්දහක් දීලතිබුණා. ඒහා තලිස් දාම මෙතට ගන්නන්නේක දැන්ටමන්තිය ඉවරයි. තව දුරටත් ලබාදිය හැකි ප්‍රමාණය යන්නේ. මිිය ඒක මෙතන ප්‍රකාශ ගරන්න මතක ඇතුව කොතන කරි ලිව්හ මැති මං මෙතන ලිවී අතන ලී නොා මෙතනො පහසුේ ඉරකඩ දේ සානි වැර දහීම පකාශ කරපවාම කිසි ගැටලුවක් නෑ ඇයි ප්‍රශ්නය අපිට ඉදිරි පත් කළ තිබුණ ශේෂපත්්‍රය කොහොමද මේක හුපියල් මිලියද වශයෙන්මේතිය ඉතිං අපිට ඇවත ප්‍රශ්න ඟටය ගැලපුම් කරන්න පිරිතුළ පැහැදිරිි කරන්න ය නැව ඉදිරිපත් කරන්නේ හැම අවස්ථාවකටම එරමේට පොඩ ස්රට පස්සර සීමරමමාරුවෙන් වෙනවා ඉව සීමෙන් පැහැදිලි බලාගන්න අපි අමුවිීළඟ කොටසට. මේ ගරණය කරපුටිකුම. ඒ ප්‍රශ්නය ආයන්නේ තවත්කොට සක්කහනුව ඒ සිද්ධාන්ත කරුණු දැනුවත්කම හොඳරම ප්‍රමාවාණවා මේ කරත් උත්තරගන් ප්‍රශ්නිකයෝ. දැ අර පිළිතුරේ මානිකත්වෙන් මිදිල අලුතෙමේ යන කියවන්. සුපියල් මිලීන දහදාහර මේ දහදාකි ලක්කමතින් බිින්දු පැහැදිලි හඳුනගන්න ලොුට. සුපියල් මිලින දහදාහක තැන් පතු. මෙම බැංකවෙන් ඉවත් කරගරු ලැබූ හොත්. එම බැංකෝට අනාගතයේ ලබාදකි අලුත් නය. උපරරි වශයෙන් කොපමනග මෙන්න තර්කය මේ තැන් පතුලින් රුපියල් මිලියන දහදාහක් ඉවත් කරගන්නවා ඊනම් එතන අපට ලැබෙන ඉතුරු වෙන තැන් පතු ප්‍රමාණය මම රූලෙල් ියන්නන් දැනට වැටම එක ලේසි තේරුන්ගන්න එක්ලක් ෂැත්තෑදාහයි ඔන්නබල ිදුටි කාීර බලන්න එකසිඇත්තෑ බිදුතුනයි දදදාානමිලිවේ. එක්ලක් ශසූදායෙන් දහදාක් විද්‍රෝ කරගත් බෞවගත ැ තැන් පපතු එකක් ක් ෂැතදාව චිකමංගොය දන්නවා. ඔයකම් දහදාක් අඩුුව කොටම මෙතන ලක්ෂයෙන් දහදාක් අඩුවෙනවා මෙතන ලක්කම අනුව දහ බවට පත්වෙනවා. ශේෂපත්‍රයේ. සිද්ධි දෙක හරිර්තරුගන්න වල්කීම් දහදාහක් අඩුවුණා. ඒ වල්කීම් මතයි මේ වත්කම් නිර්මාණය වෙන්නේ වත්කම් ඊට අනුරූපීව දහදාගෙන් අඩුුවෙනවා. දැන් මෙතන තියෙන සල්ලිරවෙන්නේ අස්කරග එතුට වල් කියරතිෙන ප්‍රමාණය අඩුුවෙනවා නි පැත්තරකිවක්. දහදාහක් ඉවැත් කර ගත්තු කුමක්. බැංකවේ ලාච්චුල සේපපුල තියන සල්ලි දහදාහක් අඩුුවෙනවා. දදා අ වනාම බැංකෝවිසින් වගකේතු ප්‍රමාණය දහදාක් අඩුවෙනවා හරි සල්ල සිද්ධිය එක හරිරමිදන පැහදිලිවා නිර් වචනි කරගත්ති නැත්තං ඊරග ගැලපීමට යන්න බැෑ හොඳයි. දැම්ම තුරතුර ඒ විදිට හොඳින් පැහැදිලි තියාග අපි ගණය කරනු විතන ඉඩාරගෙන ඇැන් අපෙන් අන්නේ එහෙම වුනොත් අනනාගතී කැනමින් ඉදිරයට කොචරණය ලබ දෙන්න ොළුවන්ද දෙැන්ග බලමු පවත්නා සංචිතය. ඉබනා ලක්ෂයක සංචිත එයින් දහදා ඉවත් කරගත් පසු පවත්නා සංචිතය තමයිමි අනුදා කැරිිර තිෙන්න්නන්නේ. සංචිත දහදාකින් අඩුනම තැන් පතුමියන්ට ආපසු ලබාදිීතුවාකී ප්‍රමාණය මෙතිනින් දහදදා ක අඩුුණන නිසා තැකො ලක්ෂ සූදායක ක්ෂඇත දාවුණන සංජිත ලක්ෂ අනදාාවවෙච්ච නිසා. දැංඟවිි බලුම අවශ්‍ය සංචිතය. පවත්නා සංජිතය අපි ඩීලිම් ස්ටචරි රිසෝ්‍රසිෝ ව්‍යස්ථාපිත සංජිතව්‍යතාවය කියද දැ තැන්පතුු ඉක්ලක් ෂැත්ත දා නිසා ඉක්ලක් ෂැත්ත දාහිෙන් සීටදායක් පාත්වාගත හිතුයි දාහන්දාහා ක්ලක්ෂඇත්තද සීරදායක් දහත්දා තමයි අව්‍ය සංජිතය පවතිනව අනුදහත් ඒෙමනං ව්‍යස්ථාපිත සංජිතය ඉක්මවා පවතින අධිසාංචිතය කොච්චරද ගලපල බලමු මෙනත්තරේ අනුදායන් දහත්දාඩු කරන්න හියල් මිලියන හැත්තැතුන්ද. මේ රුපියල් මිලියනකින් අදහස ලියන්න අමතක් කරන්න එපා ඉතිකොරෑ උත්තරේ හරයටම වහන්නේ වැරඩියම පිරිතුර ඒ සම්පූර් පිරිිශ්ක හරින්න හොඳයි. බලමු අපි තවදුරට ලස්සරට වැඩ පිරලති නව පිළිවලට. හුපියල් මිලියන දහදාහක තැන් පතු බැංකුවෙන් ඉවත් කරගත් විට. ඩ සංචිය දහදාක් අඩුුවෙනවා. එවිට ලබාදයැකි උපරිමණයි ප්‍රමාණය තවර තවදුරත් දැනරක්‍රයාාත්නකුණ අධි සංචිතයේ ප්‍රමාණයට සමමාන වෙනවා ඉතිං අදිි සංචිතය හයාගන තමයි ඔට්ටවෙෙන්න්න වුණේ මෙන්න පිවායගත්තා. දැන්ඩ පවතින සංචිතය දහදාහක් අඩුුවෙනවා ලක්ෂේ. පවතින සංචිතය ඉක්ලක් ෂැඇත්තදාහයි අවශ්‍ය සංචිතය ඒ කලක් ෂැත්තදහයි සියදාය දහදදාායි එමන පවතිීන වනං අනුදාහක් පවත්වාගත් දාහදදාාන අනුයි දාාද අඩුගරාමේ ගලපල දීනෙම මේ පැත්තර තිරස්වතට පිරිිතුර හත්ත තුන් දාහයි උපනීම වශයෙන් ලබාදී හැකි අලුත් නෑ ප්‍රමාණය හුපියල් මිලියන හැත්තැ තුන්දා ඒ අපි මෙතන අකුරල් ලියමු රුපියල් මිලියෙන් ඒ ඇති අපිියාව ඊ රඟට ඒ ප්‍රශ්නය ඊළඟ පියවර තර්ම රචනාමාදිලී පිළිතුරත් ගණනය කිරීමක් මෙමයි කාරුණු වශයෙන් ලස්සරට දිරිපත් කර අධිබලති මුදල් හයි් පවට් වන බේස් මන එමත් කීනවා පදනම් මුදල් මුදල් සැපේ මේ පදනම් අධිබල්ලති මුදල් සංචිත මුදල් කියලත් කියීනවා අධිබලති මුදල්ලැෙන් අදහස් වන්නේ එක්කුමක්ද ආර්ථිකී අධිබලති මුදල්තෝගේ පාලනය කිරීමේ ලා පරිපූර්ණ බලයක් මහබැංකූට තිබේද කොටස් දෙකයි ප්‍රශ්නය මොහක්ද කොටස් දෙකයි ඉසල්ලප ලියන්න වනේ මොනමද අධි බලති මුදල් කියන්නේ ඒ ගැන හැඳින්වීම ඊට පස්සම අධිබලති මුදල්වට පුළුවන්ද සමස්තයක් වශයෙන් රට මුදල් සැපියීම මුළු මනින්ම පාලනය කරන්ට මේ බල ප්‍රශ්නයහපු විදිහ මුදල් තොගේ කියන්නේ මුදල් සැපවුමින් මුදල් තුගේ පාලනය කිරිමීලා පරිපූර්ණ බලයක් සම්පූර්ණ බලයක් මහබැංකොට තියෙනවාද ලකුන් ප්‍රමාණය බලන් ලකුණු හතර කොටස්සලට කැරනවා මෙන්න මේ විතර උත්තර දෙන්න ඕනි. අදී බල ඇති මුදල් හයි පවට් පනි බෙස්මන පදන මුදල් මුදල් සැපිමි පදනමහවත් සංචිත මුදල්. ඔය සිද්ධන්ත පන්තිේකස්වරූප දෙෙකීගෙන ගත්තා එකක්. මැවේ වග කීම් ඇසුරෙන් එක තමයි වඩා ජනප්‍රකමේ යුසසයි් භාවිතී අංශය ඒමනැත් තන්තාව විකල්ප්‍රකමයක් තිබුණා මතකද මහබැංකවේ වත්කම් ඇසුරෙන් සෝසසයි මුලස් රංශය මේ වගේ පිළිතුරක් ඉදිරිපත් කරද්දි හොඳහගන් මහබැංවී වගකීම් පැත්තෙන් උත්තරී ලියන්.ුස. අවශ්‍යන් විටක ඉඳුරාම මේ වත්කම් පැත්ත මූලාසර අංශයගෙන හලතිබුණුත් විදරක් එතින්ටයන් මකොද ඒක අපි තර්කානුකුල ගොඩකාගන්නා සංකල්පයක් ඉතාම නිවැරදුව විස්තරාත්මකව අධිබැලිති මුදල් හඳුනාදීමේ සම්ප්‍රදායික ක්‍රමයවන් මේී ම. ේෂපත්‍රයේ වගකීම් ඇසුරෙන් අධිබලති මුදල් වික්‍රහ කිරීම. සංඛ්‍යාත්නක වශයෙන් වකීම් සාවත්කම් ඉකිරිික සවානු නිසා මාබැංකවේ ශුද්ධවත්කම් ඇසුරෙනුත් ශුද්ධවත්කම් ඇසල්නුත් අධිබලතිමුදල් නිරූපනය කළ හැකි තමයි නමුත් ප්‍රේසම්වෙන්න මේ අවාදී හොනින් ඇහුකන් දෙන්න බට විශේෂම මේ මූලාස්‍ර අංශේ වත්කම් පැත්තගෙන අහල නැත්තම් බිභාග සඳහන් කරන නැත්ත නත වශයෙන්ම භාවිතී අංශේවත් වගකීම් වීම් වල්කී පැත්තෙන් උත්තරේලියන් එමන. මොද මහබැංවේ වල්කීම් ඇසුරෙන් අදිබැනති මුදල් ගණනය හිරීමේදී අපට මොනගැසන සංගචක මහජනයා විතෙති මුදල් මහජනයා අතැතිකිරලමු කෑ පික් සක්ටර්. වානිජ බැංකු සතුමුදල්.නි බැංකු ස තැන් පතු කොමශල් බැෑක්ස් ඕමලීව කෙටියෙන් ඔහය සංගය දෙෙලි විදික් කොමශල් ගැන්න කයකර නෙමේ තව අන උත් පෙන්න නොවේම ඉටවස්සේ. දැන් මෙතන මජනයා සහ වානිිජ බැු සතුමුදල්න්නේ ඔය නියෝජනය වුණේ ඉට පස්සේ. වාණිජ බැංකු සතුව මහබැංකුුවේ තැන්පතුෝ. වාණිච බැංකු සතු මහබැංකේ තැන්පතු ටිපසිටස් මහබැංකුවේ තැන් පත් කරනවා වාණ්‍ය බැංකු සතු තැන්පතුවක් ඒතමාර හරිිසෝව් ්‍රසිියෝ ව්‍යස්ථාාවිත සංජිත අනුපාචද ස්ටැචෝරි හරිසව් රිසිියෝ ්‍යස්ථාපත සංජිත අනුපාතිය තුළ පවත්තුවාගරන්න කොටසතමයි ඒ වානජබැංකු මහද්‍යමංකු තුළ පවත්නා තැන් පතු කියන්නේ ඇත්තන මේ වානජි බැංකු සතු මුදල් කියන්නේ දැන්ටමත් පවත්නා අධි සංජිත ඒම කිවත් වරදක් නෑ මුලාස්ශ්‍රයක් වශයෙන් මේක න්‍යාත්මක ප්‍රකාශ කරදී අනිකුත් ආයතන සතු මහබැංකවේ තැන් පතු ඩිපසිට්ස් අදන්ස්ට මාමන ්‍රී ලංකාවේ දත්්‍යයම් ප්‍රකාශයට පත්ව වන අවස්ථාවලදී මහ බැංකු ර්තවල පවාපට දකිනනෑ වානජිබැංකු සතුව අනිකුත් ආයතන සතු බැංකුවිසතු තැන් පපතු නමුත් එවැනි වර්ගී කරට එන්න පුළුවක් දැන්. මහජනයා හා වානජි බැංකූ සතු යොහාරමුදල් කියනක එක සීෂයක ගන්න පුළුවන් ඔබ විභාගිම ලකුන් ලැබෙනවා. ඊනම් භාවිතති අංශේහිවත් වල්කීීමංෂ ඇසුරින් අධිබරති මුදල් විග්‍රහ කරදදි බට පුළුවන් ඉතා පසුවෙන්ම ලාලකුණන දන්නමෙන්නන්නේේ දියට මහජනයා සහ වානිිච්ච බැංකු සතුූ වවිවහාර මුදල්. මේ මහබැංකුව මුද්‍රණය කරන මුදල් ලොලින් දැනට නිකුත් කරලා මුදල් ප්‍රමාණය තැන් පත්වෙලා රැස්වෙලා තියෙන ඔයුහයන් තමාමී පින්නන්නේ. මහබැංක මුද්‍රණය කරන මුල් මුදල් ප්‍රමාණනේ යෝනයි කොටසක් සුරක්ෂිතාගහරුව රඳවා ගන්න. දැන්ටම නිකුත් කරලා තියෙන. ය්‍යහාර බොහෝවිට මාන්දිීනෝක හඳුන්ුවන්නේ මහැෙන්කු සල්ල අච්චු රටය කියලනේ සල්ල අච්චු නොක්කමඉල්ජදාන නෑ ඉල්ල දාපිකත මයි මුදල් සැපිීම. ව අධිබැලති මුදල් හරා කාන්දු වෙන්නේ සමාජීයට. ඒමනං මහබැංකුව විසින් මුද්‍රණය කරලද මුදල් ලොලින් දැනටමත් නිකුත් කර ඇති මුදල් එයින් කොටසක් මාජනයා සතු තීරවා කාසි නොට්ට වශයෙන්. වානිිචි බැංකෝ සතුව තිීනවා මාජනයාගේ තැන්පතුූලින් කොටසක් රඳවාගෙන සංචිත අති සංජිත වශයෙන් දැනට තැන්ප වූ. යන්කොටසක් මහ බැංකවේ තැන් පත් කරලා තිෙනවා ඒකයි ඊනගරලියන්නේ. වානිච්ච බැංකු සතු මහබැංකු තැන් පත්තුව. මෙන්න මේ ශීෂ දෙකටමට සම්පූන් ලඟු ලබෙනවා අනිකුත් ආයතන සතුව මහ ැංකවේ තිනෙන තැන් පපතු නික සාමානයක් අප ලියන්නෑකට ප්‍රායකු සංඛ්‍යයක්මභාගයක් දක්කින්න ලැබෙන්ල් නැති. නිසා එමනං දැන්මයිතා හොඳින් ව මතර සිද්ධාන්ත කරුණු. අරුගානක් ඉහනකක්ද මිත්තු කීපයක් තුළ මෙන්න පිළිතුරට ඔබ ප්‍රවේශන විදිහ ලකුල් ලැබෙන විය්ුවේ හොඳින් හඳුන ගයයි එක එක බාලම අපි මේ ප්‍රකාශ කියේවන් ඔබට හොඳට ඉඩාරම් මංගන්න දැ එක විවෘර්ත කරල දුන් කිසියම් රටක සමස්ථමුදල් සැපියමේ පදන මෙල් ලෙස සැලකන්න ත් මුදල් සැපවමේ පදන ලෙස් ෑලකට. මුලෙ වත්කාම් අධි බැලති මුදල් ලෙස හදවායි. මේවා සංචිත මුදල් හා පදන මුදල් යන නම්වලින්ද හැදින්වේ මංකලින් අවස්ථාගානාාවකුබට කිව මීට මුහෝතකන කලේ. රටේ මුල්ෙ සමස්ථයන් ගොඩනැගෙනවේ අධිබල්ල මුදල්තොගේ මතයි පටු මුදල් දල් වශයෙන් අපි හඳුවන M1 M2 M2B M4 එස්සේලු මුල්ලෙ සමත්‍යයන් ගොඩනගන්නේ අධිබලති මුදල් මත. එබැවින් ඒ රටක මුදල් සැපවීමේ ප්‍රධානු නිශ්චායකයක් වන්නේය. ඒ නිසායට පදනම් මුදල් සංචිත මුදල්කිවේ ඒ හැඳින්වීමට ඔබට ලකුණක් ලැබෙනවා මිච්චරම විස්තරයක් නැතත් ඔබ ලිව්වනං අධිබලති මුදල් යනු ටක මුදල් සැපියමේ පදනමයි ඒ පදනම් මුදල් සංචිත මුදල් වශයෙන්ද හඳුන්ු ැකිවත් මේ ලකුණ ලැබෙනවා මෙතන විස්ත්‍රාත්නකොතිෙන්නේ පූර්ුආදර්ශයක් වශයෙන් පිළිතුරකට අශ්‍ය කාරනු රැස්ක කරගන්න දරුවන් ඩිගනගන්නක් ගුරුරන්ට මඟ පෙන්වන්නත් හොඳයි අවිිබලමීමනං ඒ ලකුණවා රැස්කල්ලෙවරයි ඊළඟලකුණු ප්‍රමාණය අපි කොමද රැස් කරගන්න. දිබලති මුදල් සමන්විත වන්නේ අන්න එහි නිශ්චායකයන් අපි මේ විදිීර පෙන්නවා මං මහතකෙස්සලවොට පෙන්ව ඔන්න තවලකුණනක්තියෙනවා. මජනයා හාවානිජ බැංකු සත්තුූ වි්‍යවාන මුදල් ප්‍රමාණය. මේ මහජනයා අතීතියන මුදල් ප්‍රමාණයයි වාර්ජබැංකු වල දැනටමත් පවත්නා නයිවශයෙන්කු නොරදේන අධි සංචිත ප්‍රමාණයයි. අර තැන් පතුූලින් ව්‍යස්ථාපිත සංචිතයක් වශයෙන් මහබැංකු වෙත රඳවන කොටසතමයි මේ ආය නිහතතියන්නේ වානජුබැංකු සතුව මහබැංකු ඇති තැන්පතු ප්‍රමාණය කොටම්ම ව්‍යස්ථාපිත සංජිතය. එමනං මාජනයා අතේතිීන කාසිනෝට්ටු ප්‍රමාණ ඔයාගේ මගේල්ඟ අතේතිීන මාජනයාගේ තැන්පතුවලින් වාජුබැංකු දැනටමත් නයි වශයෙන් නොකොට අවශ්‍යනන් නිකුත් කර හැකි දැනටම ිකු නොකට මේ මෝහතරේ දිිප පවත්නා අධි සංචිතයෙවත් වානිජ බැංකු සතු විහාහර මුදල් ප්‍රමාණය සහ තැන්පතුලින් මහ ැංක නීමේ පරිදි මහ බැංකු වෙත රඳවා වහනජ බැංකු සතුව පවතින ්‍යස්ථාපිත සංචිතනු පාතර යටත් මහ බැංකු ඇති තැන් පතු ප්‍රමාණ. ඔන්න නොටික තමයි අදිි වනති මුදල් ගැන හඳරන්ුවදදිී ඒ සං ච්චිකශයෙන් ලබාදී යක්ැකේ ඔබටලාකුණු එකයි. ඒ පාහසු පිරිිතුරට ඔතන තියෙන්නේ දැන් ප්‍රශ්න තාව කොට සත් තිබුණා මුල්ල සවස්ථයන් දල්තොගේය පාලනයේ කිරීමේ පරිපූර්ණ බලය අධි බල තිමු දල්වට තියනවාද මහ බැංකෝට තියනවා දෙතන මේ ප්‍රශ්න නැවත බල එක බලන එකකොට හොඳයි පිළිතුරොටය නිස්සල් මේ බල ංත ෙත් දෙන්නම් ප්‍රශ් එන්න මෙ නති මුදල් තොගේ පාල්ලී කිරීම පෆෙක් පරිපූර්ණ බලයක් මාබැංකෝට තිබෙනවල් නැත පරිපූර්ණ බලයක් නෑ මං පැහැදිලි කරන්න ඇයි පරිපූර්ණ බලයක් නැත්ති මේ උත්තරෙෙන් යාට උදව්වක් අරදෙන තේරුම් කරන්න බලන්න ෙ තිේෙනවා එකටක් තිගිය. අධබලති මුදල් මහබැංකුවේ සිට ආර්ථිකය කර මුදාරන ප්‍රධාන යන්ත්‍රණයන් දෙකයි. මේහරි ලේසි බලන්න ච්චර ව්‍යයාාකුලනෑ. එකක් තමයි මේ අධිබලති මුදල් පිටාර හරින ක්‍රමවේදයන් එක ගලාගෙන යන මහජන්ත වෙත. ැකුව වින් මේ මුදල් පදනම නිර්වාණය කරන ප්‍රවේශ ප්‍රවාහ දෙකයි එකක් මහබැංකුව විසින් රජයට සහ වාර්්‍ය බැංකූලට නැසැපීම ඔස්සේ දේශය මූල්ලවත්කම් අත්කර ගැනීම මෙ මතකතියාගන් එකක් කෙටෙන් මහබැංකුව කාටද රජට හා වාර් බැංකෝල්ට නැසැපීම ල බැක ව රජී බැංකූ වශයෙන් මහ බැංකුව රජයටක් හවානජ බැංකුල්ට නෑ සපේ නවා දැම්වලම වී සිද්ධි පුොන්්දා මෙන්න මහ බැංකූල ඔයින් එකාතකින් මහ බැංකුව නයි සපවා රජී අවශ්‍යතා වෙනුවෙන්. රජී අය වැෑ රජී අයිවැහිගේ පිහිීමට අවශ්‍ය ඌූලාසයක් හිනවෙන්න පුුවන් ඔන්න මහ බැංකුව. රජීට නය සවා. බහන්්ඩාගාර බිල්පත් සරැකුම්පත් බිලදී ගැනීවෙන්. රජීට නැ සපයන්න පුළුවන්. දැන් ඉතරින් වෙන්නේ මහබැංකුව වෙද රජීවිතට විවාර මුදල් ප්‍රමාණය ගලා යම්. දැන්ඒ මහබැංකී අවශ්‍යතාවේ බලා මහබැකුවර තින බලය අනුවම නිර්මාණය වෙන යනමේ රජීත නයි ලබාගන්න තින ඕනකෝමතයි රජත නයි ලබාගන්න තිෙන. අවශ්‍යතාවේ මතයි ලබාගතයතු නය ප්‍රමාණය මතයි මහාබැංකුවට රජේවිතර නෑ ලබාදීමට හැකියාවක් තියෙන්. අධමැලදි මුදල් ගලායන එක ප්‍රවේශයක් මහාබැංකුවට මහබැංකුව රජීටසාහ වානජි බැංකුල් ලබාද නයි ඉතිං රජයේ නයලබා ගැනීමේ කොතරම් අවශ්‍යතායක් තියනවද රජයේ කොච්චිර නෑ ලබා ගන්නවද කියීනක මත. ස්ස මුදල් ගලායන ආකාරය තිීනු නිසා මහබැන්කෝට හොදෙක් තනියම තමන්ගේ පරිපූර්ණ හැකියාවක් නෑ ඒ ගලා යන නෑය ප්‍රමාණය කොච්චේරද්ද කියලා තියනය කරන්න. රජී අවශ්‍යතාවේ මතාඒ තිීන්දු වෙන්නේ එහෙමනං එකාතකන් මහබැංකෝ රජීරණය ලබා දෙද්දී ඒ රජී නය අවශ්‍යතාවය අනුව තීන්දු තියණ වෙනදයක් නිසාක් මහබැංකෝට පරිපූර්ණ බලයක් සහිතව. ඉීදුදතියන්නේ කළ හැක දෙයක්නව. රජී බැංකූ මහාබැංකුව මහාබැංකූ රජිරණනැ දිෙනනවා රජී නෑලබාගන්නා තත්ත්තුවය අනුවයි රජී නෑ ඉල්ලුමනුවයි රජයේ අවශ්‍යතාවේ අනුවයි රජයේ ආදෑ වීදම් තත්තුවේ අනුවයි රජිර නෑලබාගනීම අවශ්‍යවෙන්න ීමනං රජී නෑලබාගන්නා පරිමාව මතයි මහාබැංකුවට එහිදී අධිබලති මුදල් මුදා හැරි හැකි වන්නේ. ම් මහ ැකෝට පමනක්ම හදෙක් පරිපූර්ණ බලයක් නෑ රජීට නයලබාදීම තුළින් මුදල් සැපවම අධබලති මුදල් මු අහැරීම දේනිස්සේ පැත්ත වාන බැංකුලට නෑලබදවා බැංකුවල බැංකුල් හා බැකෝ දැම් වානිජි බැංකුල්ට නෑලබාදීම තුළින් මුදල් පිටාර හැරීම කළ හැකිවන්නේ වහනජ බැංකෝල්ල අවශ්‍යතාවයන්නුව ඒ බොයිට මහජනතාවගේ නය ගලබා ගැනීමේ අවශ්‍යතාව මත තීදතිීරණ වෙඩකළුවක් එනිසා. මහ බැංකෝටම හොදක් තමන්ටම පරිපූර්ණ බලයක් නෑ. රජීට නැයදීමේදී හෝ! වානිි බැකුල්ට නැ ලබාදීමේදී ෝ ඒ ලබා දෙන්නාවූ නෑ ප්‍රමාණය කොතරම්ද එමගින් කොතරම් අධිබලතිමු දල් ප්‍රමාණයක් උදල් සැයවේ පදන වශයෙන්. දර්තොයක් විටා හරිනවාද යන්න තීදු කිරීමට හුදෙක් මාහා බැංකෝටම පරිපූර්ණ බනයක් නැති නිසා! මහබැකෝ බැංකෝල බැංකෝනත් මහා බැංකෝ රජී බැංකෝනත් මාහාබැංකෝ මුල්ලේ පරිචයි අති උත්තරී ත්‍රාහිතනය වුණාඋනත්. මේ අධිබලති මුදල් නිර්මාණී කිරීමේ පරිපූර්ණ බලය මබැංකෝටම පමණක් සීමාවින්න ඒ. අවශේෂ කරුණු කීපයක් මතයිරදා පවතින් නිමනක් මේ අධිබලති මුදදාහන එක අන්ත්‍රනයක් වශයෙන් අපිියැඳුනාගක්තා රජීත හා වානජි බැංකුටනෑ ලබාදීම ඉතින් රජතාා වානජි බැංකුටනෑ ලබාදීම කොතරම් දෙන්න තිීන්දු වන්නේ රජීහා වාරනජි බැංකුලනය බාගැනීමේ අවශ්‍යතාවේ අනුවයි එනිසා මහා බැංකොටමනක් ඒ පරිපූර්ණාකාරයෙන් තීන්දු තීරණිකන්න බලයක් නෑ ඒ එක පැතිකඩක් අපි ඊළක කොටසටයාම දැන් මේ පලවිනි චීදීෙන් කීවෙනදී තමයි මං ඔත්තනොඇහට විස්තරකරී පැහැදිලුව. එක යන්ත්‍රණයක් වන්නේ මහබැංකුව රජීට සහ වානචි බැංකෝල නෑ සැපීමයි. ඒ ඔස්සේ මුල්ලෙවත්කම් අත්කර ගැනීමයි. දැන් අනිත්‍යන්ත්‍රණයගෙන බලන්න අනක් යන්ත්‍රණය වන්නේ මහ බැංකෝ රජීන් සහ වානිච බැංකූලීින් විදේශවිනිීමේ මිකදී ගැනීමයි. හබැකෝ විදේශ නිේ මරදී ගනිත්තිමකද වෙන්නේ ඩොලර් පවුම් ය යහෝරෝ යනාද විදේශවිනිමය මහාබැංකෝ එතර ගලායනවා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රූපියල් මහබැංකෝ වෙදන් ගලාහා යනවා පොකයි සිද්ධිය කොටික්ම විදේශ මුදල් මාාරු කරික් වෙන්නේ ඒවන නැවතබරන්න අනෙක්ක අන්ත්‍රනය දෙවෙනිකාර හැකෝ රජයෙන් ස වාරජි බැංකුලි විදේශනමේ මිලදී ගැනීම ඉතිම්. මහබැංකෝට කොතරම් ඕනෑකමක් තිබුණඋනත් මේ විදේශවිනිමේ මිලදී ගනිද්දී. රජේ සාවාර්චිබැංකූ කොතරම් විදේශ විරමේ ප්‍රමාණයක් මහබැංකෝට අලවි කරන්න සෝදානම්ද. එය තීන්දු තීරණය වෙන්නේ හොදෙක් මහබැංකේ පරිකූුණ ලේමත නෙමේ. රජේ හා වානජිබැංකු විදේශ විනිමේ අලිවි කරන්නේ කොතරම් පරිමාවක් යන්නද මතයි. එවරං. අර අධිබැල්ලති මුදල් මුදාහැරීමේ යාන්ත්‍රණ දෙකෙන් එකක් රජීටසා වානජ බැංකුට නැදීම, අනික රජයෙන් සා වානජු බැංකුලින් විදේශ විනිමේ ිඳදිී ගරීම මේ කාරණා දෙකේදීම පරිපූර්ණ බලයක් සීර සීයක්ම තීන්දු තීනන්නේෙ කිරීම හැකාවක් මාහා ැංගුරනය මක්නිසාදයේ රජයේ පවානජිබැංකුසිීන් නැයි ලබාගැනීමත්. විදේශනිමේ අලය කිරීමක් සඳහා කොයි තරම් ඕනයකුමක් සූදානමක් තියනවාදේ යන්න මතරදා පවතින්න එනිසාපි කියනවා. මෙම තත්වේ යටති මෙන්න පිරිිදුර තර්ග කරන විදී බලන්න. මෙම තත්ත්වේ යටති. ආර්ථික අධිබැලති මුදල්තෝගේ පාලනි කිරීමී ලාහා පරිපූර්ණ බලයක් මහා බැංකෝට නොමැත. රජී බැංකුකරුවා වශයෙන්. ආණ්ඩුවේ වියදම්පීවා ගැනීමේ අවශ්‍ය මුල්ලය පාසුකම් සැපී වන මහාබැංකෝට සිදුවේ. එය මුල්්‍ය පාසුකම් ඉල්දා සිටින ආකාරය මතයි තීන්දු වෙන්නේ. එස්සේම විදේශ විිනිමේ අනුපාතයේ උච්චාවචන වලක්කවා ගැනීමත් අමතරකාරණයක් විදේශවිනිීමේ වෙනඳපලට මැදියත්වීමට මහාබැංකෝට සිදුවේ. මේ සලු කරුණුකාරණ වලින් අපට සක්සුදක් සේ පැදිලි හ ැකුව ැක බැංකු රජී ැක්කුව ුල්ලේ පරිචය උත්තරීතර අයතනය නමුත් රටක මුදල් සැපවීම තින්දු කිරීමේ දී ඒ මුදල් සැපවීමේ පදනම සංචිත මුදල් පදන මුදල් තීන්දු කිරීමේ දී හුදෙක් මහාබැංකෝටම සීර සේක පරිපූර්ණ බලයක් නෑ අදී බලති මුදල් තොගේ තීන්දු කිරීම යට බලපානවා රචයේ වාිචි බැංකෝ. නෑ ලවාගන්නේ කොතරම්ද වානජි බැංකම් රජය විදේශනිමේ අලිී කරන්න සූදනම් වන්නේ කොතරම්ද ඒත් තීරනාාත්මක සාධක වන නිසාම හුදෙක් මහබැකුට පමනක් සීර සේක පරිපූර්ණ බලයක් නැහැ අධිබලතිමුදර්තුගේ තීන්දුකරන්න ඉතා වැදගත් පිරිතුරක්. අවශ්‍ය උපරය මටමින් පැදිලි කරා ඉතා හොඳින් ඒ ගැන තමුන් හිතරගන්න ධාර්ණය කරගන්න මතක තියාගන්න හිතේ කාවදන්න ඌවවිභාගේ තාම. ප ො ඔන්න අපි යනවා මේ ප්‍රශ්නය අවසන් කොටස. ස්්‍රී ලංකා මහබැංකුව වර්තමානී අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති රාමවී ප්‍රධාන අරමුණු සැකවින් පැහැදිලි කරන්න. දැන් ඔබට මේ පිළිතුර වර්මානම මේ මොහොතෙකීරදිනදී තවත් ඉදිරියට වර්ෂ කීපයක් සඳහා වළංගුයි ද ශවිිදක විිතුරන විසි අරාද වශය. බහ දුවන්ට හොදාය බලමු පංකලින් සැල්සුම් කරලා පිරිිතුර පැහදිල්ි ඉදිරිපත් කරන්න මෙන්න සැල්සුම් කරම පිරිතුරය. මුදල් ඉලක්ක කරනය. සා නම්මිශීලී උද්දමන ඉලක්ක කරනය. යන දුත්තුවීම ලක්ෂණ සහිත නැවත මතක් කරන්නේ මුදල් ඉලක්ක කරනය. නම්විශීලී උද්දමන ඉලක්ක කරනය. හොඳින් ඔය වචචන වල තියෙන අදහස්සුඳින් තේරුම් ගන්න ඒ වචනී විදිණම යොදන්න මතකතයාගන්න. මුදල් ඉලක්ක කරන සහ නම්විශීලී උද්දමන ඉලක්ක කරන යන අරමුණු දිත්වයම. මුද ඉලක් කරණය සහ නම්විශීවී උද්දමන ඉලක්කරණය යන දෙත්වීම ලක්‍ෂණ සහිතව වැඩි දියුණු කළ මුල්්‍ය ප්‍රතිපත්ති රාමුවක් මත පදනම් වී ශ්‍රී ලංකා මහබැංකුව සියමුල්්‍ය ප්‍රතිපත්වය ක්‍රියාත්ම කරයි. මෑත ශ්‍රී ලංකා මහබැංකුේ මුල්ලෙ ප්‍රතිපත්ති ප්‍රධානතීමාව. මුදල් ඉලක් කරණේ සා නම්මිශීලී උද්දමන ඉලක කරනේ සිද්ධන්දු කොට යපි මේේවා පුනපුනාා කිවෝබට. මදි නොවෙෙන්න්න ක කියර දුන්නා වැඩිවෙෙන්න්න කියරලදුන්න ත්නෑ ප්‍රස්ථ මට්ටනින් මෙම වැඩිදියුණු කළ මුල්್ලේ ප්‍රතිපත්තිරා මොයටතිී. වර්ධන අරමුණුවලට සහ විනිමේ අනුපාත කළමනා කරනේ නම්විිශීලීතුවවෙ හායදින අතරම, මැදි කාලීනව උද්දමනය මැදි තනි අගයක පවත්වා ගැනීමට මහබැංකෝ අරමුණු කරයි මෙන්න බලන්න. වැඩිදියරුණු කළ මුල්ල්‍ය ප්‍රතිපත්තිරාමූ යයටතේ වර්ධ නර්මුණය කෙන ආර්ථික වර්ධනය ආර්ථික වර්ධනය අරමුණ වලටසා. විනිමි අනුපාත කළමනා කරනේ නම්මිශීලිත්වයට විදේශ විනිිමි අනුපාතයේ නම්මිශීලිත්වයට චල්ල නම්මය. පාඒ නම්ම විනිමේ අනුපාර්තය ක්‍රියාවලීට සහයදෙන් අතරම මැදිකාලීනම උද්දමනය මැදතනී ලක්කම සිංගල් ිජ මැදත පහක් හයක් අන්නේ වගේ තමා මැද තඩි කියන්නේ නමයක් වගේ ඇතර යන්නත් නෙම එකක් දෙකක් කිරිකත් ප්‍රායකනය හතරක් පහක්හයක් මැදත සන්ල් සිංගල් ිජ මැද තනි අගේක පවත්වා ගැනීමට මහබැංකෝ අරමුණ කරයි අරමුණ ඇතැම් අවස්ථාවරදී. නිෂ්පල වෙනවා ෂ්ට කරගන්න බැරු යනවා ඉලක්කන් දෙකේ උද්ධමනය කරත් ඇවිත් ඒ ඉතාම ධරුණු මට්ටමට පත්වෙච් අවස්ථා ඔබට අදැකීම් නැතුවන් නෙමෙයි මේ ගනගන්න මොහතේෙදී උබට මීට යම්කාලයකට කලේ. ඉහෙල්ල මුද්දම නුපාතයක් හටේ වාර්ධවා. කරා ඒ වාර්තාකලි සිංගලල් ඩිජි්න්නේමේ තනයාගයක් නෙවේ. දකේ සැලකීතු හිලාගයක් හරිද අපි මේේ ප්‍රශෂ උත්තරගම මුදල් ලිලක්ක කරන්නේ සාහ නම්විශීලී උදලමන ඉලක් කරන යටතේ. වැඩදියරුණු කරල මුල්ලිපතිපත්ති රාමුවක් ඔස්සේ ආර්ථික වර්ධන අරමුණ වලටක්විනිමේ අනපාත කළමනා කරන්නේ නම් විිශීලිත්තට සසාහිදන පරදි මැද තනි ඉලක්කමක උද්දමනය පවත්වාගැනීම තමා මහාබැන්කයි අරමුණමතනද ඒ අරටපි තව පිරිතුර පැදිලි කරන්නවා. සංචිත මුදල් හෙවත් මුදල් සැපීමේ පදනම හෙවත් මොහොතර කලම්පිවරේ කතා කර අධි බලති මුදල් තම දුරටත් මෙහෙුම් ඉලක්කයක් නොවනාත් මුල්ලෙ ප්‍රතිපත්තියට මග පෙන්වීම සඳහා ඇති ප්‍රධාන අතරමැරි දර්ශකයක් ලෙස ෆොළුල් මුදල් සැපවීම M2B සංගල් පියදාගන්නවා. මේ මුදල් ඉලක්ක කරනත් ම්මශීලී උද්ධමන ඉලක් කරණයත් මගේින් ආර්ථික වර්ධනය නංවා ලෙමිවත් නම්විශීලී විනිම අනුපාතියක් පවත්වවා ගැනීමත් එහ සමඟම සංචිත මුදල් යටතී මුදල් සැපවුම තුළ එ දෙකී උබට මතකයි එම් දෙක බීට කවුද ඇතුළත් වෙන්නේ එම් දෙක රඇතුලත් වෙනවා එFCFC වලතියෙන මුදල් M2B සංකල් ප්‍රයුදා ගනිමින් තමයි මෑතකාලී ල්ලංකා මහැංක්වේ මුල්ලපතිපත්ති ප්‍රධාන වශයෙන් යොමවෙලාතියන්නේ ඒකාගලා තියන්නේ මෙනොබේ ප්‍රශ්නය. මහබැංකුව වර්තමානය අනුගමනය කරන මුල්ල ප්‍රතිපත්තිරාමේ ප්‍රධාන අරමුණු දැන් අපි මතක් කරගාම මෙතනදී. මුදල් ඉලක්ක කරනය. නම් මිශීලී උද්දම ඉලක්ක කරණය මේ උත්තරේ මතක දයාගන්නන විදිහ කියන්නේ. මුදල් ඉලක්ක කරණය ම් ශීලි ද්දබන ලක්කරන යඔස්ස ආර්ථික වර්ධනයටත් විනිමේ අනුපාතයේ නම්විශීලීත්වයටත් විදේශ විනිමේ අනුපාති නම්විශීලී තත්ත්වටත් කළමනා කරනයට සහය දෙන අතරම M2B සැලකිල්ලට ගනි මෙන් කටේ ප්‍රධාන මුල්ලේ ප්‍රතිපත්තික ආදාමය අනුගමනය කිරී මතමයි වාර්තමානයේ මුල්ලපති පත්තිරාම ප්‍රධාන අරමුණ ඔබට අදටත් එර රත් කලංගුයි මේ ලකුණු හතරගන්න ඒ පිළිතුර හොඳනම ප්‍රමාණවත් මෙයින් අපිට තවත් එකකොට සක්ම පෙන්න්නනවා මොක ඔබට වලන්න මේ ලකුණ දෙන විදිිය ඕනෑම එක්කරුණුක ලකුුණ දෙ ැගෙන ොට විල් කරනු තව කිය න දැ ලුණු හරද නිරයි නොත් වත් කාරනාවක් දෙෙනනාවතරව ක්ොම ියන්න කියනෙ කනීම මේ කියන්නේ. ඔබ දැන්නනම් දැනුමසරින් ශිෂ්‍යෝ වීවිත පිරිිතුරු ලේනවා පිරිතුරේ සාධාන තත්ි දිහාබල්ල සාධානු ලකුණු දෙන්න මෙවැනි පරාසයක් මාකිස්කිමකේ නිර්මාණය කරලා හඳුරල දෙනවා ඕනෑම එක කරුණු කර ලකුණ දෙවයගගේ ලකුණු හතරයි කරුණු දෙකයි ලිහෙන්න වෙන්නේ දැන් අතරේ කරුණත්ව කියන්නා. වර්තමාන සීලංකා මහදැංකුුව. සේ මෙහෙු මිලක්ක ලෙස සංචිද මුදල් වෙනුවට. භරිත සාමාන්‍යය ඒක්ෂණ මුදල් අනුපාතිය මෙන්න මේ වචනෙන් මතකරයාගන්න භරිත සාමාන්‍ය ඒක්ණ මු අනුපාතිය මෙන ලියන විටිය. භරිත සාමාන්‍යය ඒක්ෂණ මුදල් අනුපාතය ඒක්ෂණ මුල් ඔන්කෝල් මාන දන්න මත කයෝ නේදර. අපි ලස්සන ඉතුමක් ඉංග්‍රීශ්ය දාගරන්නවා. ඇවරේ් මේ සාමාන්‍ය එකන වචන්‍රගාල. ඇරේජ්වෙට බරිත සාමාන ඒක ්‍රන්ස්්‍රී කරකම එ අදහස ඇරේජ්වෙට බරිත සාමාන්‍ය කෝල්මනරේට ඒක්ෂණ උදල් අනු පාතිය කිය.ඇරජ්වෙට කෝල් මන රේට් එතකොට අපි එක ලස්සන නවත් දෙනවාඒකට ඉංග්‍රීසි අකුරුකිහි ෆේක ඒක එක පහර වචනයක්කගේ උච්චාණය කරන්න බෑ ඇවරේච්වටහෝල්මන ඕහම මතකදිය. ඒකත් ඔබේ පිළතුරට ලකු ලැබෙන තවත් එක් කාරණාව. වර්මා ස්ශ්‍රී ලංකා මහා බැංකොස්ේ මෙ මේෙුමික්කේ ලෙස සංචිත මුදල් වෙනට බරිත සාමා නේක්ෂණ මුදල් අනුපතේ ඇවරේජ්ට කෝල්මන වට් භාවිතා කරනු ලබයි. ්‍රතිපත්ති පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතියට සායවීමට වෙඳ පල කටයුතු වෙන්නේ වෙේරඳපල මත පදනම් වූ ප්‍රතිපත්ති උපකරණ මත වැඩි වශයෙන් විශ්වාසය තබා ඇත. වෙන්දබල මත පදනම් වූ ප්‍රතිපත්ති උපකරණ කෙර වැඩි වශයෙන් විශ්වාසය තබා ඇත ඒ ප්‍රශ්නය අවස්සානයි අපි බලමහි මනං ඊලගු ප්‍රශ්ණයට යන්න ඊලග පරිච්චේද හිදි. ට මෙහිදී අපි සැල්ක තු කාලයක් පෙන් කර මේ ප්‍රශ්නය හොඳින් තේරුම් කර පිරිිතුරු සියල්ලේ උපකොට සම්පූර්ණනිසා කච්ඡා කර ඊම නන්දුවීපතිපි නැවත්ත මුණ ගැහෙමු. අලුත් පරිච්චේදයකදී. මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩDPඩිකේෂන් YouTubeු නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම්මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්නවන ලොකුම න් Onlineයින් පාසල. dp education